පසුගිය දින කිහිපය තුළ පැවති වර්ෂාපතය සම ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය ඊයේ දිනේදී න්‍යාය මන්ත්‍රණයේ නිවේදනය නිකුත් කරන ලැබුවේ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත, ඇහැලියගොඩ, කුරුවිට, කලවාන, බලංගොඩ, රත්නපුර, ඉමුල්පේ, අයගම සහ කිරියල යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට අධිර දිග යටතේ අවධානය සිටින නිවේදනය තවදුරටත් ක්‍රියාත්මකයි. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක සහ සීතාව කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත්, ගාල්ල දිස්ත්‍රික්කයේ තවලබ සහ නෙළුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත්, කම්පා දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, කල්තර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, ඉංගිරිය, වලල්ලාවිට, පාලින්ද නුවර, අගලවත්ත, මතුගම සහ දොඩංගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත්, මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඔවිට, ගලිගමුව, කෑගල්ල, යටියන්තොට, රුවන්වැල්ල, මාවනැල්ල, වරකපොල, බුලත්කොහුපිටිය, දැරණියගල සහ හරණාය කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ සහ හඹගමුව කෝරළේන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත, නිවිතිගල, ඕපනායක සහ පැල්මඩුලේන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් අධිර එක යටතේ විමසිලිමත් බව සිටින යන නිවේදනය තවදුරට ක්‍රියාත්මක වන අතර මේ වන විට වර්ෂාපතන යම් අඩු වීමක් දක්වන ලැබෙනවා. ඒ වුණාට ඉදිරි දිනවලට ලැබී ඇති කාලගුණ අනාවැකියත් පසුගිය දින කිහිපය තුළ පැවති වර්ෂාපතන සමග පස යම් තරමක සම්පෘප්ත වෙලා තියෙන ජලයෙන් ඒ නිසා යම් ආකාරයක වර්ෂාපතන ලැබුණොත් එහි බලපෑම තවදුරටත් තියෙනවා. ඒ නිසා කණ්ඩියාවට ඒ වගේම මාර්ග භාවිතා කරන්නම් ඒ සම්බන්ධ සැලකිලිමත් සිට වර්ෂාපතන යම් ක්‍රමික වර්ධනය සිදුවත් එම අන්තර්දායක ස්ථානවලින් ඇත්තලා ආරක්ෂිත ස්ථානයක් කරා යන්ස ඉල්ලා සිටිනවා. ජයගමු ශ්‍රී ලංකා මැයි 31 සහ ජූනි 1 වෙනිදා බදුල්ල පාපන්දු ක්‍රීඩාංගණයේදී.